ඊළඟගට අහලතියන පස්නේ තමයි පින්වා ස්වාමෙන් වහන් සවසරයි. බුදු පිළිමයක් අරගෙන සිවුරහි පබලු අල්ලා අලංකාර කිරීම ගැහැනු කෙනෙක් කිරීම සුදු සුද්. එසේ කළොත් පවක් සිදුවේද. එසේ සිදුකනවා නම් පිළිපදී යුතු විශීෂත කංවේදයක් ඇත්ද. කවුණාවෙන් අපහට පහදාදනසේක්වා ඔබහන්සේ පතනබෝධියකින් නිවේ සනසේවා තෙරුවන් සරණයි කියලා. කවුණාවන්ත ගුණබර පින්වර්ත්නේ. කිස්සිලි මෙවන් රත්තුමා කාලයේදී හේමමාලා දන්තකුමරු දෙන්න ලංකාවට දල්දා වහන්ස වඩම ආගෙනාව. දල්දා වහන්සේ හේමමාලාවගේ කෙස් වැටිය ඇතුළත කණඩුවේ තැම්පත් කරගෙන අරස්සා කරගෙනාවේ. ඉතිං හේම මාලාවට ධන්තධාතවන් වහන්සේ තමාන්ගේ හිසමාත්තකයේ පරිස්සමින් සඳවගෙන ආරක්ෂාකාරීව ලංකාවට වඩමවා ගන්න එන්න පුළුවන් උනානම්. ඔය ඇත්තන්ට බුද්ධපතිමා වහන්සේ නමක් අල්ලලා බුද්ධප්‍රතිමා වහන්සේට සාත්තුූ ඇප උපස්ථාන කටයුතු කරලා පුද පූජාවන් පවත්තමින් පින්කර ගන්න කොහෙද බාධාවත් තියෙන්නේ. කාන්තාවක් වේවා පිරිමියක් වේවා මනුස්සලෝකෙ තිහේතුකු උපන්න නම්. එහ ඇත්තන්ට මඟපල් ලබන්න පුළුවන්නේ. කාන්තාවක්කේවා පිරිමියක්වේවා, ඒ ඇත්තෝ දන්දුන්නොත් සිල්රැක්කෝොත් භාවනා කලොත්, බුද්ධූ පස්ථාන කටයුතු කලොත් කුසල කරම කරගත්තොත් ඒයට විපාගදීමේ වෙනස්කං කෝමද හැතිෙන්නේ. කරගත් අනම්පින් අගේ වට විපාක ලැබෙන් එාය. පත්නි බමුණු මතා අත්තරෙන් ඒ වටිදරන්න එපා. ඔයඇත්ව බොහෝ මහතරින් භක්තිීන් කගුරුවෙන් ඔබේ දෝතට ගන්න බුද්ධපතිමා වහන්සේ. අරගෙන ඔය ඇත්තව කැමතිනම් පබලු අල්ලන්න. හැබයි ජීයමාන බුදුරජාණන් වහන්සේ නම් ඒ විදිහට සිවරු පරිහණය කරන්න නමුත් ඔබට ඒ වගේ පින්කම් කරන්න පුළුවවා. ඒගේ පින්කාං කරනවල අටමමා කුසාසිත් ඇති වෙනවනේ ඥාන සම්පයුත්තව නිවන අරමුණු කරගෙන ඒවාගේ උතුම් පින්කං කරගන්න එහෙම පින්කං කරගන්න අලංකාර කිරීමට කිසිදු බාධාවක් නැහැ. ඔය ඇස්ථන්ට ගොඩ පින්සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේට ඇප උපස්ථාන කරමින් හැකිතා පින්දාහම් කරගන්න.